ඔබේ දරවාටත් අරුත් සහිත දරුණාම අවශ්‍ය නම් මෙවීඩක මුල ඉඳලා අගෙට නරබන්න. පලවෙෙනින් දරුණාමය සුපිපි අරුණෝදා මේ වචන දෙකෙහිතේරම අපිට වෙන්වෙන් වශයෙන් ගන්න පුළුවන් සුපිපි කේන වචනයේ අර්ථය හොඳින් පිපුුණු සුපිපුුණු අුුණෝදා අරුණෝදා කියන්නේ උදස්සන අරනෝද උදය ඉතින් උදෑසනක් මෙෙන් පිපුුණු පිබඳුණු ්‍රබෝධගමත් තැත්තිය කියෙන තරුම මේ දරුණාමයට ගන්න පුළුවන් හදයි අපි එහෙනම අප දෙවැනි තරුණාමයට යමු දෙවනින් දරුණාමය තමයි මවදිනී අර්යානා මවදිනී අර්යානා මවදිනී කියන නමේ තේරුම මවට ආදරය කරන තැනැත්තිය අර්යානා ආර්යනු ඉතාමත් උසස් වංශයක් ඉතින් මවට ආදරය කරන උසස් කුලයක උසස්වංශයක උපන් තැනැත්වය යන තේරුම මේ දරුණමයට ගන්න පුළුවන්. තුංවන දරුණාමය ස හි සසුනි කියන නාමේ තේරු ශාසනය ශාසනය. හිතයිශී එකගන්න හිතවත් සමීප මේනම් කොටස් දෙක තේරුම ශාසනයට හිතයිශී තැනැත්තිය. ඊළඟ නම නදින්සා, මවාදරී නදනිසා නදයක් මෙෙන් ගලා බසින මවාදරී මවට ආදරය කරන. මේ නමේ තේරුම මවට ආදරය කරන නදයක් මෙන් ගලා බසිනා තැනැත්වය. ඒළඟ තරනාමේයට යමු සිතුවිලි නිර්වා සිතුවිලි නිර්වාණ. සිතුවෙලි යනුවෙන් අදහස් කරන්නේ අපේ සිතට නැගෙන සිතුවිලි අදහස් නිර්වාණ එක කිය නිර්වාණය නිවන ඉතින් නිර්වාණය කරාගමන් කරන සිතුවෙලි සහිත තැනැත්තිය සිතුවිලි නිර්වාණා. එළඟ දරුණාමය තමයි සන්නසී සවභාග්‍යා, සනසී සැනසීම සවභාග්‍යා, සස්්‍රකත්වය සශ්‍රීකත්වය උදා කරන සැනසීමක් ගෙන දෙන තැනැත්තිය සනසී සවභාග්‍යයා ඊළඟ දරුණනාමය තමයි නිවනි අර්යාානා නිවනි එකයන්නේ නිර්වාණය නිවන ආර්යා ආර්යවංශය. ආර්යවංශය ඉපදුුණු නිවන කරාගමන් කරන තැනැත්වය නිවනි ආර්යා. අවසාන දරුණාමය තමයි දිනිත්‍රී සකන්සා, දිනිිත්‍රී මවත ආදරය කරන සකනිසා කිරිල්ලිය කිරරිල්ලයක් බඳුව නිදහස්සේ කටයුතු කරන මාවට අදරේ කරන තැනැත්තිය, දිනිත්‍රි සකන්සා.